ඔබ යමකුට ඇත්තටම ආදරය කරන්නේ නම් ඔහුගේ අතීතය පිළිගෙන එයා අත්හැර දමන්න. දෙනෙත් දිනෙදි උපන්දිනේ යෙදිලා තිබුණේ හෙටට. උපන්දිනේට ඔහුට දෙන්නේ මොනවද කියලයි දේවාංගනේ 17 හිතුවේ. උදේ පාන්දර ඉඳලා කෙල්ල දෙයක් හිතනවා. ඒත් ඇයට දෙයක් සිහියට එන්නේ නැහැ. අද ටිකක් ටවුමට යන්න ඕන කියලා ඇයි ඊයේම අම්මට කිව්වා. ඒත් ගන්නේ මොනවද කියලා හිතාගන්න බැරිව ඇයට පිස්සු වගේ. කෙල්ල ළඟ මුදල් ටිකක් තිබුණා. ඔස්ට්‍රේලියාවේදී ඇයි බිස්නස් ඩිප්ලෝමා එකක් කරන ගම පොඩි රැකියාවකුත් කළා. එහෙම කළේ හිතේ තිබු අසාමාන්‍ය දුක අමතක වෙලා යන්නත් එක්කමයි. ඒ තනි වෙන හැම මොහොතකම ඒ ඛේදවාචකේ බියකරු මතකය කෙල්ලගේ හදවත වෙලා ගත්තා. උදේම ඇය බැංකුවට කතා කරලා ඇගේ ක්‍රෙඩිට් කාඩ් පතේ බැලන්ස් එක අහගත්තා. සෑහෙන කාලයකින් ඉන් ගණදුනක් වෙලා තිබුණේ නැහැ. ජීවිතේ එච්චරටම නතර වෙලා තියෙන්නේ නැත්තේ දේවාංගනීට හිතෙනවා. ඇඳුම් වගේ දේවල් හැමෝම දෙයි. ඔයාගේ ස්කීම් එකේ යාළුවොත් එහෙම දේවල් දෙයි. මමත් එහෙම දේවල් දෙන එක තේරුමක් නැහැනේ. දේවාංගනී හිතනවා. ඔයා ළඟ ලස්සන ෆෝන් එකක් තියෙනවා. අම්මා අරන් දීලා තියෙන එක. ඒ නිසා ඒවත් වැඩක් නැහැ. ඇයට අද නැති හිසරදයක් එනවා. කතා කරලා මොනවද ඕන කියලා ඔහුගෙන් අහන්නත් ඇයට හිතෙනවා. ඒත් බර්ත්ඩේ ප්‍රසන්ට් එහෙම දෙන්න සිරිතක් නැහැ. ඔහුට තෑග්ගක් දෙන එක ගැන මේ තරම්ම හිතෙන්නේ ඔහු ඒ තරමටම හදවතේ විශේෂ කෙනෙක් වෙලා ඉන්න නිසාද කියලා කෙල්ලට හිතෙනවා. ඒක අනාගතයට බාර දෙනවා දෙනෙත් අයියේ. මම හිතන්නත් බය කෙල්ලේ. දේවාංගනේ සිතින් කියනවා. හරි, ඔයාට ලස්සන වොච් එකක් දෙනවා. ඒක හරි ලස්සනයි පුංචි. හැම වෙලාවෙම අතේ බැඳගෙන ඉන්නේ. වෙලාව බලන බලන වෙලාවට මාවත් මතක් වෙයි. දේවාංගනේ උදෙන්ම තාත්තා එක්කම යනවා. කරුණාරත්න මහතා ඔෆිස් එකට යන ගමන් කෙල්ලව ටවුන් එකකින් බස්සගෙන යනවා. යනකොට හොඳ ත්‍රීවිල් එකක යන්න චූටියේ. ඔහු ආදරෙන් කියනවා. අම්මා තාත්තාත් මේ තරම්ම තමාව රකින්නේ ඇයි කියලා කෙල්ල දන්නවා. ජීවිතේ ආයේ ඒ වගේ දෙයක් වෙන්න බෑ ඇය හිතනවා. ඇය සාප්පු 4-5කම ඇවිදිනවා. අවසානයේට ඇගේ හිත ගිය අත්වරලෝසු හමු වෙනවා. ඒක ලස්සන කළු හම්පටියක් සහිත රිදී පාට මුහුණතක් ඇති අත්වරලෝසුවක්. එයාගේ අතට ඒක ලස්සනයි, අහිංසකයි. දේවාංගනී හිතනවා. ඇය සිතින් එය ඔහුට පලන්දවල බලනවා. ඇගේ දෙතොල් මත හරි ලස්සන හසරැල්ලක් ඇඳෙනවා. මේ ගමම්ම උපන්දින සුබ පැතුම් පතකුත් ගන්නවා කියලා ඇයි හිතාගත්තා. ඕන නැහැ, මගේ අතින්ම මොනවාරි ලස්සන්ට ලියලා දෙනවා. පස්සේ කියලා හිතනවා. ඇය හොට් චොකලට් පුඩිමට ඕන කරන දේවලුත් මේ ගමම්ම ගන්නවා. එහෙට විශේෂයෙන් ඕන වෙන්නේ කොකෝවා පවුඩර්, කොකින් චොකලට්, බේකින් පවුඩර් වගේ දේවලුයි. චොකලට් පුඩිම හරි පරිස්සමින් හදන්න ඕන පුඩිමක්. වෙලාව හරියට වැදගත්. චුට්ටක් අවන් එකෙන් ගන්න ප්‍රමාද වුණොත් චොකලට් පුඩිම චොකලට් කේක් එකක් වෙනවා. හොට් චොකලට් පුඩිම රස චොකලට් සෝස් එක රස්නෙට බේරෙන්න තියෙන කොටයි. ඒ බේරෙන චොකලට් වලට කියන්නේ චොකලට් ලාවා කියලයි. හෙට ස්කීම් එකේ ඔයාගේ යාළුවෝ ටික මංගෙන මොනවා කියයිද දන්නේ නැහැ. කමක් නැහැ, ඔයා ඉන්නවනේ. එහෙම මාව අසරණ වෙන්න ඔයා ඉඩ දෙන්නේ නැහැ. මම ඒක දන්නවා. දේවාංගනී හිතනවා. ඇගේ ජංගම දුරකථනයේ නාද වෙන්නේ විතරයි. ඇය අත් බෑගෙන් පිටතට අරගෙන බලනවා. ඔයා කතා කරන්නේ ඇයි දන්නේ නැහැ. දේවාංගනී ආපිකෝ එකේ ඉඳගෙනම ඇමතුම සම්බන්ධ කර ගන්නවා. අයියේ, කොහෙද නංගී? මම ගෙදරටත් ගත්තා. අම්මා කිව්වා එළියට ගිහින් කියලා.
මාර්ගම ඉන්න දෙනෙත් අයියේ නාවින්න අපි කෝ එකේ තනියම දෙනෙත් තහන්නේ ගොඩක් ලිංගතුකමකින් තනියම තමයි හදිස්සියේ නංගි මාර්ගම ආවේ කෙල්ල සුපමාකට්ටක ඇවිදින ගමන් හිනා වෙනවා මේ අපේ ස්කීම් එක තියෙන්නේ ඔවුනංගේ නෑ ඒකේ මේ අපි දන්න හොඳ අයියා කෙනෙක් ඉන්නවා හෙට යාගේ හැපි බර්ත්ඩේ එක ඉතින් ආවා බලලා රුපියල් 200කට වගේ පොඩි ප්‍රසන්ට් එකක් ගන්න කෙල්ල ඒවා ලස්සන්ට මවලා කියනවා එක කාලයක් මැරිලා හිටපු දේවා යලි ඉපදිලා තියෙන්නේ දැනුයි කෙල්ලගේ කතාවට දෙනෙත් හිනා වෙනවා මේකෙක් නිසා තියෙන වදයක් නේද නංගා ඒකනේ පිස්සු කොල්ලෙක් මේ අවුරුදු 30ක් විතර බර්ත්ඩේ පාටි දානවා පොඩි කොල්ලෙක් කියලා හිතාගෙන ඉන්නේ කෙල්ල කියනවා ඇයට හරි ආසයි මෙහෙම කියන්න එහෙම කියලා ඔහුගේ ප්‍රතිචාරය බලන්න ඇත්ත තමයි ඒත් ඉතින් ඒකගේ අම්මිට ඒක තාම පොඩි කානේ තාමත් උදේ තේයකට චොකලට් කුඩු දානවනේ පුංචි කාලේ දාපු පුරුද්දට නාකි උරතලේ තමා වෙන මොකද්ද ඉතින් කෙල්ල ඔය ඔක්කොම කියලා හරි මුදුව හිනා වෙනවා ඒ හිනාව දුරකතන රැහෙන හරහා එන්නේ ආදර ගීයක් වගේ තරහද ඉතින් ඔය එහෙමත් අහනවා මේ ආත්මේ යාළු වෙනවා විතරයි ආයේ තරහක් නැහැ ෂුව 100% එහිමාව හෙව්වේ මේ උදේ අපේ පුංචලාගේ ගෙදර දානයක් වඩම්මල නෙමේ පුංචා මාසෙකට සැරයක් දානයක් දෙනවා හා ෂෝක් නීතින් ඉතින් මට අර ස්කීම් එකේ ඉන්න ඔලු කෙල්ලව මතක් වුණා කොල්ලත් දැන් බය නැතු එහෙම කියනවා අනේ මට එහෙම කියනවනේ කොල්ලට වගේ කෙල්ලට ඒ විහිළු දරාගන්න බෑ අනේ ඉතින් විහිළුවක් නිකලේ මං විහිළු කළාට මට විහිළු දරාගන්න බෑ ඈ ඇත්තම කියනවා කෑම දැක්කාම මාව මතක් වෙනවනේ හරි පෙරේතිනේ ඇත්තටම මතක් වුණා පව් හීනියට දානේ බත් මුලක් බෙදාගෙන ඉන්නද නංගි හා කොහෙද පුංචි ඉන්නේ මේ නුගේ ගොඩ පන්සල් පාරේ දැන් එනවද ඔව් මගේ පංගුවත් බෙදාගෙන ඉන්නේ අම්මගේ පංගුව පුංචා ත්‍රිවිල් එකක යව හොස්පිටල් එකට මට තව ටිකක් වෙලා යනවා ගෙදර යන්න අර චොකලට් පුඩිමට බඩු ගන්නවා එහෙනම් මම කියන්නද වැඩා හා ඔය බඩු ටික අරගෙන ඉවර වෙලා ආපිකෝ එක ඉස්සරහට එන්න මම ත්‍රිවිල් එකක ඉන්නේ දෙන්නත් එකම යන්ද මෙතන ජපුර කැම්පස් එකට මට ඒකේ පේපර්ස් වගේක් ගන්න තියෙනවා ඒ ගමම්ම බත් එකත් කමු අන්න වැඩේ කෙල්ල චෝක් කියලා දෙනෙට හිතෙනවා හැම කෙල්ලෙක් එක්කම ජීවිතේ මේ වගේ බෙදා ගන්න බෑ එහෙම බෙදා ගන්න එකේ රසත් නෑ පැය භාගෙකින් හා අම්මට කියන්න එහෙනම් නැත්තම් අම්මා හොයයි එළියට එන්න එපා ඇතුළටම වෙලා ඉන්න මම එන්නම් ඇතුළට හා මම රතු ස්කර්ට් එකයි සුදු බ්ලවුස් එකයි ඇඳලා ඉන්නේ මං එනවා දේවාංගනේගේ මුවපුරා හරි ලස්සන සිනාවක් ඇඳෙනවා ඔයාට මාව හරියට මතක් වෙනවා මටත් එහෙමයි මේම වෙන්න බලගතු හේතුවක් තියෙන්න මොන දෙනෙත් අයියේ ඔයා කතා කරන වෙලාවෙත් මම හිතේ දුන්නේ ඔයා ගැන පුදුමි කියන්නේ ඒ වෙලාවෙම ඔයාත් මං ගැන හිතලා තියෙන එකයි මේක හාස්කමක්ද ඇයි චොකලට් පුඩිම හදන්න ඕන කරන බඩු සේරම ගන්නවා කෙල්ල මෙච්චර වෙලා හෙව්වේ හොඳම වර්ගයේ කොකෝවා පවුඩර් එකක් අවසානයේදී ඇයට එක හම්බ වුණා ඔයා දානේ බත් එකකුත් ගේන නිසා ඒක එක බොන්න ජින්ජර් බියර් එකකුත් ගන්නවා කූල් එකක් ස්කීම් එකට පිටතැනක මුල්වරට හොව හමු වෙන්නේ අද ඒකේ ලොකු විශේෂත්වයක් නැතත් කෙල්ලට හරි ආසයි ඇය අම්මටත් කතා කරලා
ටිකක් පරක් වෙනවා කියලා කියනවා. අම්මට කෙල්ලගෙන සැකයක් නෑ. ඇයට තියෙන්නේ බයක් විතරයි. සමහර සිදුවීම් වෙන්න කලින් මේ දුව කවදාවත් ඇගේ විශ්වාසය කඩලා තිබුණේ නෑ. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න, ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න, ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.